ඒගොල්ලෝ අපෙන් අහනෝ ඇයි ඕගොල්ලෝ රැවුල බවන් ඔන්න තියෙන ලොකු ප්‍රශ්න මම මේ වල හින්න හැටි කැතද යකෝ මේච්චර ලස්සන ඉදද්දි මොකද රැවුල ප්‍රශ්නයක් තියෙන්නේ ඕගොල්ලන්ට මේ රට හදා ගන්න බැරි එකම ප්‍රශ්නේ අපේ රැවුලේ ප්‍රශ්නයක් නම් අපි මේක කපලම දාන්නම්කෝ අනේ රනිලෝ කෝටි 4300කින් මේ 2,25,00,000 ජනතාව රවට්ටන්න හිතාගෙන ඉන්නවනම් රවට්ටන්න දෙන්නේ නැහැ අපි සහතික ලෙසම ඔබට කියනවා පරද්දනවා රනිල් පාර්ලිමේන්තුවේ ඊයේ පෙරේදා පාටියක් දැම්මනේ ඒක අපි දැකලා තියෙන මීට කලින් අපේ ගමේ සිරිපාල අයියා කනත්තල ගින් යනකොට අඩෝ ඒ බලාගයිල ආරද කියලා ඩෝප් එක දාලා යනකොට හොල්මන් වලට බයි ඒ වගේ තමයි රනිල් චිචි අභ්‍යවකාශලිය අප රොකට් එකට වියදම් කරපු සල්ලි කොහෙද එතකොට ඒවා ඩොලර් නෙමෙයිද ඒසියම් බලා පිටියලා එදා කටයි දෙපැත්තෙන්ම වහගෙන කැබිනට් වල ඉඳගෙන අනුමත කරේ මොනවද ඔය හර්ෂද සිල්ලලේම පොරටෝක් දුන්නට හර්ෂද සිල්ලලේම තමයි රනිල්ගේ මහා බැංකු වංචාව වහන්න කෝප් කමිටුවේදී මං අස්පනා අපිට සාක්ෂි දරනවා ෆුට් නෝට් දාපු කල්ලි මෙන්න සමහරු පුංචි පුංචි ප්‍රශ්න අහන ඔය කින්ද ද නිවුස් රිපෝටර් අපි හුඟක් වෙලාවට මෙතන රැස්වීම් කරනවා නම් පුංචි වේදිකාවක් හදලා පොඩි රැස්වීමක් කරනවා මෙතන මේ පේන හුඟක් මූණු අපි දැකලා නැහැ මෙතන මේ පේන හුඟක් මූණු අපි ඉදිරියේ ඉන්න කාන්තාවන් ආගමික නායකයින් මේ සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් මම විශ්වාස කරනවා අද මෙතනට කැඳවලා තියෙන්නේ අනේ දාර්ශනික කාල් මාක්ස් කිව්ව වගේ ඉතිහාසයේ අවශ්‍යතාව විසින් ශ්‍රී ලාංකික අනාගත දරු පරම්පරාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ දරු පරම්පරාවට නිදහස් නිවහල් රාජ්‍යයක් නිර්මාණය කිරීමේ ඓතිහාසික අවශ්‍යතාවය විසින් කැඳවන ලද මිනිසුන් තමයි අද මෙතන ඉන්නේ. අද මෙතන ඉන්නේ. මම ඉතාමත් නිහතමානී ආඩම්බරයක් භුක්ති විඳිනවා මේ වෙලාවේ. මම මේක සමන් මල්ලි සහෝදරියටත් කිව්වා. අද මේ රැස්වීමට මට කතා කරන්න එන්න ලැබීම ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා. මොකද අපි අපේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේග නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අපි මුලින්ම මහජන නියෝජිතව හැටියට පත් වුණාට පස්සේ අපේ පක්ෂයේ තීරණයක් ගත්තා අපේ mantri වැටුප් අරමුදල් අපි පුජ්‍යලිකව පරිහරණය කරන්නේ නැතුව ඒවා මහජන සේවය සඳහා යොදවන්න කියලා. ඒකේ පළවෙනි දේ තමයි අපි කරේ කුරුණාගල හෙණ්ඩියගල රතනපාල විද්‍යාලයේ පුස්තකාලයක් හැදුවා. ඊට පස්සේ අපි කොළඹ දිස්ත්‍රික්කයේ අපට අවස්ථාවක් ලැබුණා ඒ mantri වැටුප් අරමුදලෙන් අපිට කරන්න පුළුවන් යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා. එදා මට මතක හැටියට 1997 දී විතර තමයි අපි මේ යෝජනාව ඉදිරිපත් කරේ. අපි අපේ කොළඹ දිස්ත්‍රික්කයේ mantri වැටුප් අරමුදලෙන් හදපු පළවෙනි මහජන සේවාව තමයි මේ යසෝරාපුර මේ අත්තිඩියේ යසෝරාපුර ගමේ හදපු ළමා උද්‍යානය. ඒ ළමා උද්‍යානය හදලා ඒක විවෘත කරන දවසේ සමන්මලි ගුණසිංහ සහෝදරියත් මමත් අපේ ලක්ෂ්ම නිපුණාරත් සහෝදරයාත් මෙතන ඉන්න කිහිප දෙනෙක් ආවා. ගොඩක් අය නෙමෙයි. මෙතන ඉන්න කිහිප දෙනෙක් මට ඇඟිලි වලින් කියන්න පුළුවන් ගණන් කරලා කියන්න පුළුවන් තරමේ පිරිසක් තමයි හිටියේ. එදා ආරම්භ කරපු මේ මහජන සේවාවේ ගමන අපි තනියම ආරම්භ කරපු මේ ගමන අද අපිත් එක්ක යන්න ඉතා දැවැන්ත මහජන බලවේගයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ බලවේගය අද මුළු රට පුරාම ඔප්පු කරනවා සහතික ලෙසම මේ රටේ ජනතාව ජයග්‍රහණය කරා ඒ බලවේගය විසින් ගෙනියනවා කියන මට තියෙන නිහතමානී ආඩම්බරය වෙන මොකක්වත් නෙමෙයි. අපි මේ පුංචි කැපකිරීම කරනකොට ඒ පුංචි කැපකිරීම දිහා බලාගෙන හිටපු බොහෝ දෙනෙක් එදා අපිට විවේචන කරා. අපි අගේ කරන අය ඉන්න ගමන්ම බොහෝ දෙනෙක් විවේචනය කරා මේක හරියට ලේනා වල්ගෙන් මූද හිඳින වගේ වැඩක් කියලා. එයා කිව්වේ එහෙමයි. මේක ලේනා වල්ගෙන් මූණ හිඳින වගේ මූද හිඳින වගේ වැඩක් කරන්න බෑනේ. ඕගොල්ලෝ තනියම එක්කෙනා දෙන්න මෙහෙම කැපකිරීම කරාට ඔයගේ ආදර්ශයන් පෙන්වුවට මේ හොර ගුහාවක් තියෙන රටේ මේ මහා හොර රැලක් ඉන්න රටේ කොහොමද ඔක සාර්ථක කරන්න කියලා එදා අපෙන් අහපු අයිතිය උන්තර. ඔය පිස්සු වැඩ කරන්න එපා කියලා කියපු අයත් හිටියා. හැබැයි එහෙම කියපු බොහෝ දෙනෙක් අද පිළිගන්නවා මේ රට හදන්න නම් මේ රට ගොඩනගන්න නම් මේ රට නිර්මාණය කරන්න නම් ණය නැති රටක් හදන්න නම් ඒ සඳහා දේශපාලන ආදර්ශයක් අවශ්‍යයි. ඒ ආදර්ශය දෙන්න පුළුවන් එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ අපි එදා කරපු මේ කැපකිරීම වලට අද වටිනාකමක් තියෙනවා. කියුබානු නායක පිදෙල් කාස්ට්‍රෝ එක වෙලාවකදී කිව්වා මොන්කාඩා ප්‍රහාරයෙන් පස්සේ ඔහු චූදිතේ කැටියට නම් කරන වෙලාවේදී එදා ඔහුට චෝදනා නගන අධිකරණ ඉස්සරහ ඔහු කිව්වේ දේ තමයි ඉතිහාසයේ විසින් අපි නිදොස් කරනවා ඇති කියලා. ඉතින් අපි අද අපට ආඩම්බරයි. ඓතිහාසික කැපකිරීම කරන මිනිස්සු යුග මෙහෙවරක් කරන ඕන මිනිස්සු
මෙතෙක් දේශපාලනය කරපු නැති මිනිස්සු දේශපාලනය කරන්න නැතුව අපි හම්බ කරගත්තොත් අපිට කාලය ජීවත් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරපු මිනිස්සු අද ඒ ඓතිහාසික වමනා වෙනුවෙන් මෙරට බාර ගන්න වගකීම වෙනුවෙන් වේදිකාවට කැඳවලා තියෙනවා වේදිකාව ඉදිරිපිට කැඳවලා තියෙනවා ඒක තමයි ශ්‍රේෂ්ඨ ගුරුවර මාක්ස් කියපු ඉතිහාසය විසින් මිනිසුන් නිර්මාණය කරනවා ඉතිහාසය අවශ්‍යතාවයට මිනිසු කැඳවනවා මිනිසුන් ඉතින් ඉතිහාසය ගොඩනගනවා නෙමෙයි ඉතිහාසයේ වමනා විසින් මිනිසු නිර්මාණය කරලා ගොඩනගනවා කියන එක වැඩියෙන් ඔප්පු කරන දවසක් තමයි රත්මලාන මේ ඓතිහාසික සමුළුව ඉදිරියේ ඒක තමයි ආඩම්බරයට කාරණා දැන් වැඩි දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ මෑත දවස් වල දැන් අපි හම්බුණා මගතොටේදී බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ කියන කතාව ඇත්ත ඒක අපි පිළිගන්නවා මෙච්චර කාලයක් අපට තේරුම් නැති ඇත්තක් දැන් ඕගොල්ලෝ කියනවා මෙච්චර කාල අපි ඕගොල්ලන්ට ඡන්දය දුන්නෙත් නැහැ අහුන්කම් දුන්නෙත් නැහැ හැබැයි දැන් අපි අහුන්කම් දෙනවා ඡන්දය දෙනවා අපි ලෑස්ති ඕගොල්ලොත් එක්ක ගමනක් යන්න හැබැයි කොහොමද දිනන්නේ දැන් ඕක තමයි අහන ප්‍රශ්නේ මේක ඉවර කරන්නේ කොහොමද ඡන්දයක් එයිද ඡන්දයක් තියයිද දැන් මේ ආණ්ඩුව එලවන්නේ කොහොමද සමහරු ඒ එලවීමේ තදියම නිසා අපිට යෝජනා කරන පුළුවන් නම් අහවලත් ගන්න අහවලත් එකතු කරගන්න ඒගොල්ලෝ හොඳ හින්දා නෙමෙයි කියන්නේ අපට තව හයියක් හදාගන්න ඒගොල්ලෝ සෙට් කරගන්න පුළුවන්ද කියලා කියන්නේ එක එක නම් යෝජනා කරන අපට එක දෙයක් කියන්න තියෙනවා මෙතන ඉන්න උගත් බුද්ධිමත් විද්වත් ඔබ හැමදාම මේක තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා අපට ආසාව ඇති වෙච්ච පළියට අපට දැඟලිල්ලක් ඇති වෙච්ච පළියට අපට රුදාවක් ඇති වෙච්ච පළියට ආණ්ඩු පෙරලන්න බෑ ආණ්ඩු වෙනස් කරන්න බෑ සමාජ පරිවර්තනයක් කරන්න බෑ සමාජ පරිවර්තනයක් කරන්න නම් ඒ සඳහා සම්පූර්ණ වෙන්න ඕන ඓතිහාසික අවශ්‍යතාවයන් කිහිපයක් තියෙනවා. අපි ඒකට දේශපාලන විද්‍යාවේදී කියන විෂය මූලික තත්ත්වයක් සහ මනෝ මූලික තත්ත්වයක්. විෂය මූලික තත්ත්වය තමයි තවදුරටත් පාලක පන්තියට ඔවුන් මෙතෙක් පාලනය ගෙන ආ ආකාරයට ඔවුන්ට කැමති ආකාරයට පාලනය පවත්වාගෙන යාමට බැරි අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒක අපි කියන පාලක පන්ති අර්බුදය. අනිත් පැත්තෙන් ජනතාවට ඔවුන් මෙතෙක් ජීවත් වෙච්ච ආකාරයට තවදුරටත් ජීවත් වීමට නොහැකි අර්බුදයක් නිර්මාණය කරනවා. ඒක ජනතාවගේ අර්බුදය. හැබැයි ඔය අර්බුද දෙකම තිබුණයි කියලා පරිවර්තනයක් වෙන්නේ නැහැ. සමාජ පරිවර්තනයක් වෙන්න නම් ජනතාවට අර්බුදයක් තියෙනවා. ජනතාව මහපාරට බහිනවා. ජනතාව අරකල කරනවා. ජනතාව සටන් කරනවා. හැබැයි ඒකෙන් විතරක් මේක පිරිනැහැන්නේ නැහැ. දැන් මෙතන ඉන්න බහුතරයක් දෙනා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට කරා නම් මෙතනට එන්නේ නැහැ. අපේ කොට්ටා සභාවට එන්නේ නැහැ. මේ වේදිකාවට එන්නෙත් නැහැ. අඩුතරමේ ගෝඨාභය රාජපක්ෂ කියපු දේවල් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ රට තියන තැන තියන්න දුන්නා නම් ඒත් ඔබ එන්නේ නැහැ. ඔබ එන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔබ අද මෙතනට කැඳවලා තියන්නේ. අන්න ගෝඨාභය රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා, රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි. ඒකට හවුල් වෙච්ච රනිල් වික්‍රමසිංහලා ඔබගේ බලාපොරොත්තු වලට පයින් ගහලා තියෙන නිසා 69 ලක්ෂයක් ජනතාව 3/2 බලයක් දීලා අති දැවැන්ත බලයක් දීලා නිර්මාණය කරපු රාජපක්ෂ පරම්පරාවේ පාලනය ඒ ජනවරමට පයින් ගැහුවා ජනතා බලාපොරොත්තු වලට පයින් ගැහුවා මහපාර චිත්‍ර ඇඳපු අහිංසක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු වලට රාජපක්ෂලා පයින් ගහපු නිසා තමයි අද තරුණ තරුණියන් එකතු වෙලා ඉන්නේ රාජපක්ෂලයි වික්‍රමසිංහලයි එකට තියලා පරද්දන්න ඕනේ කියන දැවැන්ත ජනතා බලවේගයක් එක්ක. ඒක තමයි ඇත්ත කාරණාව. ඒ ජනමරමට රාජපක්ෂල පයින් ගැව්වා. ඒ විතරක් නෙමෙයි දැන් වෙලා තියෙන්නේ. දැන් මොකද පාලක පන්ති අර්බුදේ? ඒක තමයි වැදගත්. පාලක පන්ති අර්බුදේ තේරුම් ගන්න පුළුවන් මේ ඊයේ පෙරේදා තියෙන ප්‍රවෘත්ති ටිකක් කියවුවට පස්සේ. අයවැය දිහා බැලුවට පස්සේ. දැන් අලුත් මේක තමයි රංජිත් සියඹලා පිටියේ රාජ්‍ය මුදල් ඇමති එයා කියනවා කැරට් 22 මාලයක් දාගෙන බෙල්ල දාගෙන එයාපෝට් එකකින් එන්නපාලු අත්අඩංගුවට ගන්නවා මාර වැඩේ දැන් වෙලා තියෙනවා දැන් රට ඉඳලා එන අය ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එනකොට බෙල්ලේ මාලේ කිරාගෙන එන්න ඕන ඒකට ලයිසන් එකක් අරගෙන එන්න ඕන රටට ඇතුල් වෙන අය කැරට් 22කට වැඩියෙන් රත්තරන් මාලයක් දාගෙන ආවොත් රත්තරන් මාලේ බර වැඩි නම් රටට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා නීති හදන්න ලෑස්ති වෙනවලු මේ වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව. දැන් මේ මොකද කරන්න යන්නේ? ඒගොල්ලෝ කියන්න යන්නේ මොකද දන්නවද? ඩොලර් ඩොලර් හැටියටම ගෙනෙල්ලා රත්තරන් මාලා දාගෙන ඉන්න එපා කියලා. ඒ කියන්නේ ඒ තරමටම රට හිඟන තැනට වැටිලා මේ පාලකයෝ දැන් පිළි අරගෙන ඉවරයි.
Rata sali ne. Aduh orangnya ratterangga genna deh ini netuwa. Ratain ratain itu lada enaknya apa? Genna kan ngerame hadaga. Muka deh ogolu api kau rudan nama. Api loke band huma aru kalata. Band hati ata huma aru ena taramata. Mudal huma aru ini ne. Mudal hati ata. Kartik vidyatma siddhantayak prayogi ke atarthayak. Api kar genawa, me wahana genawa, me wata mudal pitarata yawanne. Emana tam pitarata api badu yariyata passe. Ewata mudal labenne. Naya dekat terpas, naya muda lenne, arah Rohita beguna wardana kiu wagé, naya uoling salju gen krameda nimi, uoling salju gen krameda nimi. Rata kada salju ane kama krameda mai, sanjare karena sa, widesa kata bela ina magin, airport kahara gen muda. Anit ukum loko ganu ganu sida bela nihamara dek kahara am ginum me krameda. Banku padatia kahara, mule padatia kahara, eka tamai api hamatis semawadar ne karan ni. Corona wasangkete itu benda bayaan kai, ate mule padatia banku padatia khada agan betunot kiri. Lanka eka banku akhari betunot, api awadar negaran hamatis sama, eka mulu domino tatya ketiwela, sialu banku padatia balapanwa, semesta arti kita balapan. Didas ate di, Amerika eksa jalpati sudde wicade, deng Lanka wicade wena payah paham mulut kiri. Wedi dawasa kian naya eka sudde wicade, meka kiuai kela kaurat tidak nipa unna, muda korahe kimbula dakina wa, api dekapu kimbulu okko mehatte wilati. Api dekapu api kiyapu hema deyak matta velati. Enisa api adath kiyanawa hetath kiyanawa pahadiliwa ape rate moolya paddhatiya ati bayanaka tanaka thiyen. Man eka pahadili karanna. Ai Ranjith Siyamala pitiya kiyanne rattaram mala daagena innepa enawana salli aragena warilla kiyala. Ranjith Siyamala pitiya kiyanne eka neme. Apada eka wenama kathawak thiyenawa. Ara Harshan Nanakkara mahathaya kiyapu chichi abhyavakasalaya rocket ekata wiyadan karapu salli ko etakota. Ewa dolar ni mehide, hamba dolar waraya, tutu dekat bikilala, rata naik kerala, ewa waraya, pawatagane ane beri nisa, naik tar salli aragena, ayojan naik kerala, yata kerapu salli, dolar ni rata dolar ni mehide, dakshin adibayagi margen gahapu salli, madhyam adibayagi margen gahapu salli, ewa dolar ni mehide, eto kora Ranjith Siyamala pitiyala kohide hitiye, ada ahimsaka manusyek rassawata gihilla, rata indala enakota, belle, malayak daagane enakota. Tahan cidan, hadan orang. Asia malah pilihlah. Ida khatai depan tempat bahagiannya. Cabinet tu lagi nak nampu tak kira mana ada. Mereka mahajan tahu ke dana koti prakoti ganang. Rata naik kerla, kabas ini naik kerla. Nasikara dusi tu biar putih alda. Rata sali yata kerro kota. Khatap iya agan hidupu. Asia malah pilihlah. Ada kata kerana mukad. Malah beli dah agan ini pa. Ekor tahan cidan lagi. Ini benar muka katih dan demi arah mama kian pala kepanti arbu deh ini sa. Ida naikkan nak kuda naikkan ni ke purasa arah makan kata agar pala keu. Merah ta minas kala, nasi kara, neti nasi kara, deng arbu deh arbu deh pat kala dia. Arbu deh kocer tak kian orang ada. Rata deh dollar gain amarga kocer ahi mula kian orang tak kian orang. Eka tamai siam bela api dia la papo cari ni kala, wamaran ni deng. Malak kat dagan ini deh ni ne gain ni kian ni kau mende dollar kalau biterai. Dollar kau lebih terai. Meratteram malay, prosesnya mukut macam cerai lagi lagi. Nattang kene kuda tarik kagak anak bulan ni. Ratteram malay agda agan hari gina gina malam sally. Honda ini. Eka kenal lah, eka mihe ugasian ni, mihe vikunan ni, mihe mudal karan ni, mihe eka vikunala giagan ni, idemagan ni, ayojane karan ni, biapara karan bagan ni. Lanka ata gina malam ratteram malay akhir bela dagan ini kena raga deh. He mana hitan nuna pala kyo? Dan mekian ni mukut. Rattaram malah dah agan ini pa, eka dollar kerana warin lagi. Eka, ye taram adam rata beti lagi. Ye beti cek a kocer dekila penuh me ayeve. Anu ayeve higi ayeve dekian wa rupiah kodi delak cahar dah, billion deda sarsiya ayeve higi. Me ayeve higi piawan anu balapurut penuhalu billion dah fitrating naya agen. Eto kod billion dah rupiah loling liwat, eka Nayakan ni, widesha naya nang, rupiah loading hambe nen. E widesha naya apa leben nona he nang, aniwara ma dollar loading. Eto kuda, deng dia nang rupiah dollar anupa ate nang wa ganang haduot. Billion dah kuda, adu matarame dollar billion dekai jasama hatai tunak leben nona. Koi kahat? Me aurud dah tunat. Deda swissi dekai indra deda swissi tuna wena kota. Deda swissi tuna Desember 30 kena kota. Dollar billion dekai jasama hatai tunak, widesa naya ganno na andu mukarade, ayeve higie kotasak piyogan,
එහෙම අයවැයෙහිගේ හදලා තියෙනවා. අයවැයෙහිගේ වෙන අර්බුදයක් තියෙනවා. නමුත් හදාපු අයවැයෙහිගේ පියවන්න රුපියල් බිලියන 1000ක ඩොලර් බිලියන 2.73ක ණය ගන්න ඕන. කොහෙන්ද ගන්න? මේ අයවැය එකෙක් කතා කරාද කොහොමද ගන්න කියලා? මොන රටෙන්ද ගන්න? මොන ආයතනෙන්ද ගන්න? මොන බැංකුවෙන්ද ගන්න කියලා කතා කරාද? මොකද අපි මේ මාසේ ඉඳලා ණය ගෙවන්නේ නැහැ. පොලිය ගෙවන්නේ නැහැ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට කියන්නේ මොකද? ණය ප්‍රතිව්‍යවගත කරගෙන ඉන්න. ණය ගෙවන හැටි කියාපල්ලා. එතකන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන 2.9න් පළවෙනි වාරිකේ ඩොලර් මිලියන 356 දෙන්නෙත් නැහැ. ඩොලර් මිලියන 356 දෙන්න පොරොන්දු වෙලා තියෙන අඩුතරමේ අපි කොන්දේසි සම්පූර්ණ කරනවා නම් ලබන අවුරුද්දේ මාර්තු මාසේ එතකොට රනිල් වික්‍රමසිංහ අර පින්කින් හිට්ලර්ට ඇඳපු මිස්ටර් බීන් දැන් කොහොමද කියාපන්කෝ ඩොලර් බිලියන 2.73ක් ණය හොයාගන්න මොකද්ද මූලාශ්‍රය මොන විදේශ මූලාශ්‍රයකින්ද කවුද දෙනවයි කියන්නේ නෑ ගන්න හම්බෙන්නේ නෑ අපි සහාතික කළා ඔයගොල්ලන්ට කියනවා ඔය 2.73 අයවැය හිගය විදේශ ණය වලින් පුරවන්න බැරි නම් පුරවන්න වෙන්නේ කාගෙන්ද දේශීය මූලාශ්‍ර වලින් ඒ කියන්නේ ඕගොල්ලොන්ගෙන් ජනතාවගෙන් එතකොට අයවැය හිගය ආණ්ඩුව කියන කෝටි 2,04,000 පිළිගත්තත් ඒක වැඩි වෙනව තව කෝටි ලක්ෂකින් තව කෝටි ලක්ෂකින් ඒ පියව ගන්න බැරි වුණා මේක හිගේ දැන් තියෙන හිගේ පියවන්න බැරි වුණොත් හිගේ අඩු වෙනවද වැඩි වෙනවද වැඩි වෙනවා ඒක පියවන්නේ කොහෙන්ද දේශීය මූලාශ්‍ර වලින් දේශීය මූලාශ්‍ර කියන්නේ දැන් ජනතාවගේ අතේ සල්ලි තියෙනවද ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරාට පස්සේ ජනතාව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නවද ගන්න කෙනෙක් නැහැ එහෙනම් කවුද ගන්නෙ දැන් දැන් ආණ්ඩුවට පඩි ගෙවන්න ඕන වුණාම ගුරුවරුන්ගේ හමුදාවේ සෞඛ්‍ය සේවයේ රජයේ සේවකෙන්ගේ පඩි ගෙවන්න ඕන වුණාම ආණ්ඩුව මොකද කරන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරාම ඒවා මිලදී ගන්නෙ කවුද රජයේ බැංකු ටික ලංකා බැංකුව මහජන බැංකුව ඉදිරි ක්‍රමයේ බැංකුව පෞද්ගලික බැංකුව ඉන්න ටික දෙනෙක් ඉන්න මූල්‍ය තරවකාරයෝ ටික බැංකු ටිකයි තරවකාරයෝ ටිකයි කීයද පොලිය මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වල දැන් පොලිය 133යි මම ඕගොල්ලන්ගෙන් අහන මෙතන ඉස්සරහ ඉන්න ගුරුවරු ඕගොල්ලන්ගේ ගුරුවරු හැටියට ඉන්න ගුරුවරුන්ගේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට බැංකුවෙන් කීයද දෙන පොලිය සාමාන්‍ය ඉතුරුම් ගිණුමක පොලිය කීයද දැන් මේ පොලිය අනුපාත වැඩි වෙලා ආණ්ඩුවට බැංකු ණය දෙනව 130 33ට සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට හම්බෙන්නේ කීයද පාස්පොතට 103යි 103 වැඩි වුන්නේ නැහැ රජයේ සේවකයාගේ පඩිය වැඩි වුන්නේ නැහැ රජයේ සේවකයා බැංකුවේ දැම්මම තැන්පත් කරාම හම්බෙන්නේ 103යි තාම ස්ථාවර ගිණුමකට තාම හම්බෙන්නේ 115යි වැඩිම ගාණ හම්බෙයි ඕනනම් 120ක් 22ක් එතකොට සාමාන්‍ය පුජ්‍යලයට 103යි ස්ථාවර ගිණුමකට පික් ඩිපොසිට් එකට 115යි 20යි හැබැයි බැංකුවට ආණ්ඩුවෙන් ගෙවන්න ඕන කීයද ආණ්ඩුව ණය ගන්නවා බැංකුවෙන් 130ට 35ට දැන් ඊයේ පෙරදා අධිපති නන්දලාල් විරසිංහ එයා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා මොකද්ද දැන් ඊළඟට උද්දමනේ අඩු වෙනවා හොඳයි අපි සතුටුයි උද්දමනේ අඩු වෙනවයි කියන්නේ අනිවාර්යෙන් එහෙනම් පොලිය අනුපාත අඩු වෙන්න ඕන පොලිය අනුපාතය අඩු වෙනව නම් ඇයි මහා බැංකුව අපි අහන ප්‍රශ්නය ඇයි මහා බැංකුව අඩු වෙන පොලිය අනුපාත තියෙද්දි අඩු වෙන බව දැන දැනගම අවුරුදු 10කට කල්පිරෙන්න වාර්ෂිකව පොලිය ගෙවන්න 6 මාසෙන් පොලිය ගෙවන්න 133ට ණය ගන්න දැන් පොලිය අනුපාතය අඩු වෙනව නම් මහා බැංකුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න ඕන 130ටද 110ටද දැන් ඔය ප්‍රශ්නේ මාධ්‍යවේදියෙක් ඇහුවම අධිපතිය කියනවා උත්තර දී ගන්න බෑ අධිපතිට උත්තර දෙන්න බැරුවම තව එක්කෙනෙකුට කියනවා එයා කියන දේ මොකද්ද තේරෙන භාෂාවෙන් කියන්නේ සිංහලෙන් කුවත් තේරෙන්න කියන්නේ හැබැයි තේරෙන අයට තේරෙනවා එයා කියන්නේ මොකද්ද අපි ඒක ගෙවන්නේ මැචුවර්ඩ් වෙච්ච තැන්පතු වලට මැචුවර්ඩ් වෙච්ච තැන්පතු නැවත උද්දීපනය කරන්න තමයි වැඩි පොලියක් ගෙවන්නේ කියලා මේ මැචුවර්ඩ් තැන්පතු කියන්නේ මොනවද මැචුවර්ඩ් තැන්පතු කියන්නේ කල්පිරුණේවා ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වලට ආණ්ඩුව මාස 6න් ගෙවන්න ඕන නම් පොලියත් එක්ක ගෙවන්න ඕන එක කල්පිරිලා දැන් කල්පිරිච්ච කෙනාට ආණ්ඩුව මොකද කියනවා මහා බැංකුව මොකද කියනවා ඔයාගේ සල්ලි ගෙවන්න අපට සල්ලි නැහැ ඒකින්ද ඔයාට කලින් අපි ගෙව්වේ 118යි දැන් ඔයාට අපි 133ක් දෙන්නම් ඔය සල්ලි ටික ඔයා ගන්න නැතුව අපටම දෙන්න කියලා. ඕක තමයි මැචුවර්ඩ් කියන්නේ. තේරුණාද මැචුවර්ඩ් කියන්නේ මොකක්ද කියලා?
මැචුවට් කියන්නේ මොකද්ද? කල්පිරෙච්ච භාණ්ඩාගාර බිල්පත්වලටත් සල්ලි ගෙවන්නට භාණ්ඩාගාරයට සල්ලි නැත. පොලි ගෙවන්නට පොලි නැත. ඒ නිසා මොකද කරන්නේ? අර රාජපක්ෂ මහත්තයා හයිවේ හදපු කම්පැනි වලට ඕඩර් දුන්නා වගේ. මග නැගුමේ ඕඩර් දුන්නා වගේ තමයි දැන් කල්පිරණ තැන්පතු වලට භාණ්ඩාගාර බිල්පත්වල වලට මහ බැංකුව ගෙවන්නේ. ඇයි කොහොමද දන්නවද රාජපක්ෂ මහත්තයා කවුද? මහින්ද රාජපක්ෂ. එයා කරේ මොකක්ද දන්නවද? එයාගේ යාළුවන්ට පාරවල් හදන්න දුන්නා. පාරවල් හදලා ගෙවීම් කරන්න බැරි වුණාම ගෙවන්න බැරි වෙච්ච කට්ටියට ආයි පාරවල් දුන්නා. එක පාරක් හදලා ගෙවන්න බැරි වෙන මිනිහට කියනවා සල්ලි ඉල්ලගෙන ආවන් පස්සේ හා උඹට තව පාරක් දෙන්න. ඉතින් එයා ළඟ තියෙන බැකෝ ටිකටයි මිනිස්සු ටිකයි මොනව කරන්නේ? තව පාරක් ගන්න. ඒකත් හද හද ඉන්නකොට ආයි ඒක ගෙවන්න සල්ලි නැතුණාම තව පාරක් දෙන්න. ඒක තමයි රාජපක්ෂ පාරවල් හදපු හැටි. දැන් රාජපක්ෂ පාරවල් හදපු විදිහට තමයි නන්දලාලුයි වික්‍රමසිංහයි භාණ්ඩාගාර බිල්පත් කල්පුරවන්නේ. ඇයි ගෙවන්න සල්ලි නැතුණාම පොලිය වැඩි කරු. පොලිය වැඩි කර කර යනවා. එතකොට මොකද වෙන්නේ දැන්? පොලිය වැඩි කර කර යනකොට ජනතාවට ව්‍යාපාර ආරම්භ කරන්න තියෙන කර්මාන්තවලට කර්මාන්තකරුවට ණය දෙන්න තියෙන සාමාන්‍ය මිනිසුන්ට ගෙයක් හදන්න නිවාස හදාක් දෙන්න තියෙන මහා ජනතාවගේ බැංකුවල තියෙන ජනහද හඳුනන බැංකුවල තියෙන සල්ලි ජනහද නොහඳුනන පාලකේ අතට යනවා. පාලක පන්තිය ගන්නවා. ආණ්ඩුවට යනවා. ආණ්ඩුව ඔයගොල්ලෝ හිතන්නේ ඔය පොලිය ගෙවයි කියලා. ආණ්ඩුව ඔය පොලිය ගෙවනාද? 136 පොලිය අරගෙන ආණ්ඩුව ගෙවන්න කෝ සල්ලි? කෝ ආදායම? අද අයවැයෙහිගේ පියෝ ගන්න විදේශ ණය එන්නේ නැහැ. දේශීය මූලාශ්‍ර නැහැ. බැංකුවල සල්ලි නැහැ. ජනතාවට තැන්පතු ගේන්න තැනක් නැහැ. එහෙම තියෙන රටේ ආණ්ඩුව මොකද කරන්නේ? මෞමරා උපන් කුමාරයා වගේ බැංකු ටික මරාගෙන දැන් ජීවත් වෙන්න හදාගෙන තියෙනවා. ඒක තමයි ක්‍රමය. දැන් හෙට දවසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනාවක් කරනවා. මම කැට තියලා කියන්නම් ඒක නොකර ඉන්න හේතුවක් නැහැ. මොකද කියන්නේ? විදේශ ණය ප්‍රතිහුවගත කරනවා වගේම උඹලා දේශීයව ආණ්ඩුව බැංකු වලින් අරගෙන තියෙන ණය හැයා කට් එකක් දීලා කොණ්ඩේ කපාගෙන කොණ්ඩේ කපන්න වගේ කට් එකක් ගහපන් බැංකු වලින් ගත්ත ණය ටික කපා දාපන් කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට මහජන බැංකුවට මොකද වෙන්නේ? එතකොට ලංකා බැංකුවට මොකද වෙන්නේ? එතකොට රාජ්‍ය බැංකු පද්ධතිය මූල්‍ය පද්ධතිය මොකද වෙන්නේ? අනිවාර්යෙන් කඩාගෙන වැටෙනවා. තැන්පත් කරුවන්ට ගෙවන්න තියෙන සල්ලි ටික ආණ්ඩුවට දීලා බකන් නිදාගෙන බලා ඉන්න සිද්ධ වෙනවා. බැංකු වලට බැංකු බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. බංකොලොත් වෙනවා. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව මේ කරගෙන යන්නේ මොකක්ද දන්නවද? ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ අද බැංකු වැටුනට. ආණ්ඩුව බලන්නේ මේ අවුරුදු දෙක කොහොම හරි ගත කරන්න ඊළඟට එන ආණ්ඩුවට කෙළවිලා යන්න. ඊළඟ එන ආණ්ඩුවට අර්බුදයට යන්න තමයි දැන් රාජපක්ෂ වික්‍රමසිංහ මේ පාලනේ බැංකු පද්ධතිය බිල්ලට දීගෙන යන්නේ. මූල්‍ය පද්ධතිය බිල්ලට දීගෙන යන්නේ. එතකොට අභියෝග එන්නේ කාටද? ඊළඟට එන ආණ්ඩුව කවුද? අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අභියෝගයට ලක් කිරීම තමයි මේ රාජ්‍ය බැංකු පද්ධතිය අර්බුදයට එයි මේ රාජපක්ෂලාගේ වික්‍රමසිංහලාගේ සලස්ම. ඕක අඳුර ගන්න ඕන අපි. ඕක පරාජය කරන්න ඕන අපි. ඒක පරාජය කරන්න තියෙන එකම ඉක්මම්ම ලේසිම ක්‍රමය තමයි මේ දුෂ්ට දූෂිත නරුම කරුම ආණ්ඩුව ඉක්මනින්ම පරාජය කළා අකුලල දාන එක එළවල දාන එක. වෙන උත්තරයක් නැහැ. ඒක නිසා තමයි අපිට ඡන්දයක් ඕන. ඒක නිසා තමයි අපිට ඡන්දයක් ඕන. අපි ඡන්දයක් ඉල්ලන්නේ නිකන් නෙමෙයි. මේ තියෙන මූල්‍ය පද්ධතිය බැංකු පද්ධතිය රටේ පෞද්ගලික බැංකු ටික මූල්‍ය බැංකු ටික මහා බැංකුවේ ඉඳලම ආරක්ෂා කරගැනීමේ වගකීම අද බාර වෙලා තියෙන්නේ ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සලය ඇතුළුව මේ ඉන්න විද්වත් මණ්ඩලයට මේ ඉන්න ජනතාවට. අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. ඒ වෙනුවෙන් අරගල කරනවා. අයවැය හිගය 2404යි. ඒක දළ දේශීය නිෂ්පාදනයෙන් 7.9යි. ඒ කියන්නේ 100 නම් කීයද? දළ දේශීය නිෂ්පාදනය කීයද? දළ දේශීය නිෂ්පාදනය බිලියන 30000ක් වෙන්න ඕන. ඒක එහෙම ගණන් ගැදුවා. හැබැයි 2022 කීයද තියෙන්නේ දැන්? 16000යි. දැන් කියාපන් රනිලෝ පොරටෝක් දෙන්න නැතුව 16000 කොහමද අවුරුද්දක් ඇතුළත 30000 කරන්නේ? කොහොමද කරන්නේ? අන්න රනිල් හදිසි නීතිය දාලා හරි ඇඳිරි නීතිය දාලා හරි ත්‍රිවිධ හමුදාවක් ඇඳවලා හරි කරන්න ඕන වසන්ත මුදලිගේ මරන්න හොයන එක නෙමෙයි. අරගල කරන කට්ටිය දඩයම් කරන එක නෙමෙයි. කන්න නැතුව පාරේන ඉන්න විදියක් නැතුව ඉස්කෝලේ ඉගෙන ගන්න විදියක් නැතුව බේට් එක නැතුව අරගල කරන ජනතාව මර්ධනය කරන එක නෙමෙයි. මිස්ටර් බීන් රනිල් ඔයා කරන්න ඕන ඔයාගේ හමුදාව දාලා හරි හොයන්න ඕන ක්‍රමයක්. 16 18 තියෙන
ni dalal desiya nishpadane billion 30000 karanne kohomada kiyala patta boru amu amu e boru kiyanne mewa hondai ithin konde bendapu apu chinnunta kiyot hariyanne un dan lokema allana neida issaran kiyanna pulan konde bendapu chinnunta kiyala hariyanne ne neida me boru kaarda karanne me rata rawattanawa habai arbuda e mokak dannawada me hige etakota atta higiyak nemei nan me ilakkeda yanna beri nan මේ දල දේශය නිෂ්පාදනය අත්පත් කරගන්න බැරි නම් මොකද වෙන්නේ ඇත්ත හිගේට ගියාට පස්සේ තමයි තරුපේ කාටද ජනතාව අපි හැමෝටම පාලකයන්ට නෙමෙයි මේ ප්‍රශ්නේ ඉතකොට දෙන්නේ ජනතාවට අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මොකද්ද නියත ලෙසම මේ රටේ ජනතාවට ඇත්ත උත්තරේට කැමති වුණත් අකමැති වුණත් එන්න සිද්ධ වෙනවා අපි ඒක නිසා තමයි කියන්නේ අපි දිනනවා කියලා වෙන මොකක්වත් ඉන්න නෙමෙයි අපි ඒක කියන්නේ වෙන මොකක්වත් ඉන්න නෙමෙයි ජනතාවගේ අරමුදේ නවත්තන්න Janatawa gyar budaya utar hoyanne me dushta dushita naruma karuma palakeinta kisima uttarayak naha dawasa gaane gata wena payak payak gaane yanne arbudeyata palaka panti arbudayak tiyena desapalana arbudayak palaka pantiyata uttar hoya ganna beri arbudayak tiyena aarthika arbudayak e okkogema pratibalaya hatiyata ada samaajaya thula nirmana wela tiyena dewanta samaaj arbudayak e samaaj arbudaya kawuruth katha karanne maadhya walath adutharme katha karanne ada me jaathika janabala vege රත්මලාන ආසන සමුළුවේ විධායක සභාවේ සමාජිකයින්ට මෙතන රැස්වලා ඉන්න අම්මලා තාත්තලා ඔබ හැමදෙනාටම දැවැන්ත වගකීමක් පැවරෙනවා මේ ගම්වල ඉන්න අපේ අහිංසක දරුපටව ටික මේ මත්ද්‍රව්‍ය වලින් ගලව ගන්න එක ඒක නිසා මම යෝජනා කරනවා ජාතික විධායක සභාවේ යෝජනාවක් හැටියට ආසනේ රත්මලාන විධායක සභාවේ පළවෙනි රැස්වීමේදීම තීන්දුවක් ගන්න හැම පාසලකටම ගිහිල්ලා දෙමව්පියන්ව දරුවන්ව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන මේ මත්ද්‍රව්‍ය රකුසාගෙන් අපේ අනාගත પરම්පරාව ගලවා ගැනීම එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න මගේ යාළුවෙක් මට කිව්වා සුරාබද්ධ දෙපාර්තමේන්තුවේ නීති මහත්තයා ඔබතුමා වගකීමක් තියෙන හොයලා බලන්න ඕන ලංකාවේ නීති තියන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වර්ග 4කට විතරයි මත්ද්‍රව්‍ය වර්ග 4කට විතරයි ලංකාවේ නඩු පවරන්න පුළුවන් නීති තියන්නේ මත්ද්‍රව්‍ය වර්ග දැනට ලංකාවේ තුල තියෙනවා කියලා 164ක් 164 මේ පෙති තියනවා ස්ටිකර් තියනවා මොනවාද එක එක ಜಾති ඒවා තියනවා ඒ මිත්‍රයා මට පෙන්නුව ෆොටෝ අරගෙන සමහර පෙති තියනවා පෙති වල යකා ඉන්නකොට ගැහුවම යකා වගේ ඉන්නේ සමහර පෙති තියනවා ඒකේ පෙත්ත ගැහුවම සුරංගනාවිය වගේ සුරංගනාවිය නෑ පේනවා ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගමේ බඩු ගැහුවම අපිට පේනවා කැරක් කැරක් ඉන්නවා මැරෙන්නේ හැමින් අරව ගැහුවම කැරකෙන්නේ නෑ මොකක්වත් ඇඟ ඇතුලෙන් මැරෙනවා ඉක්මනින් මැරෙනවා අයිස් කියන්නේ එහෙම එකක් අයිස් ගැහුවම අපිට පේන්නේ අපිට අපේ ගමේ කට්ටිය ගහලා කැරගෙන හැටි පේනවනේ සරම උස්සගෙන කුණු හරප කී කියනෝ අර පාර්ලිමේන්තුවේ රනිල් අයවැය කතා කරා වගේ කතා කර කර කනත්තවල් ළඟින් යනෝ රනිල් කතා කරේ එහෙමනේ රනිල් පාර්ලිමේන්තුවේ ඊයේ පෙරේද පාට්ටක් දැම්ම නේද ඒක අපි දැකලා තියෙන්නේ මීට කලින් අපේ ගමේ සිරිපාල අයියා කනත්ත ළඟින් යනකොට අඩෝ ඒ බලාගයිල අරද කියලා ඩෝප් එක දාලා යනකොට හොල්මන් වලට බයේ ඒ වගේ තමයි රනිල් ඒ ගමේ බීපු කට්ටිය බොන හැටි අපි දන්නෝ සුදු අගහන කට්ටිය හරිද කාල බාගේ ගහලා යන කට්ටිය මේක එහෙම නෙමෙයි මේක ගැහුවම මුකුත් නෑලු අපි දන්නේ නැහැනේ හරිද හැබැයි ඇඟ ඇතුලෙන් ඔක්කොම විනාශ වෙනවා ඊයේ පෙරද කොළඹ ප්‍රධාන පාසලක දරුවෝ 6 දෙනෙක් 8 වසරේ 6 දෙනෙක් අයින් කරා ස්ටිකර් ගහගෙන ඉඳලා ටොයිලට් එකේ ගෑනු ළමයි විශ්වාස කරන්නේ මේක වසංගතයක් එතකොට අම්මලා ගිහිල්ලා පාර ළඟ 12 මාල්ට ළමයා ගන්න බලන්න වැඩක් නැහැ. අපි දන්නවා අද මේ ශ්‍රම බලකායේ විසාර පංගුවක් මේ දුෂ්ට දූෂිත නරුම කරුම පාලකයෝ වැඩක් වලින් එළියට එවනවා, ගොයි වලින් එළියට එවනවා, රැකියාව කරන තැනින් එළියට එවනවා. මොකද 12 මාල්ට දුව ගෙනියන්න ඕන ඉස්කෝලේ. තා ගෙනියන්න ඕන ඉස්කෝලේ. ආරක්ෂාවට. ආරක්ෂාව නැති සමාජයක්. දරුවන්ට ආරක්ෂා කරන්න බැරි සමාජයක්. කල්පනා කරලා බලන්න අපි ඉස්කෝලේ ගියා මීට අවුරුදු 20කට 30කට කලින් ගියපු ඉස්කෝලේ ගිහින් අපි ඉන්නවා එහෙම ප්‍රශ්නයක් තිබ්බද එහෙම නැහැ අපි ගෙදර එනවා කරදරයක් නැහැ දැන් සමාජයේ විකෘති කරලා තියෙන මේ පාලකයෝ මුන්ට බෑ මේක ආයේ හදන්න ඩොලර් කඳු ගණාවක් හදන්න බෑ ලෝකේ රටවල් ඔක්කොම ණය දුන්නත් හදන්න බෑ මොකද මේ දේශපාලන ක්‍රමය අතුගාලා දාලා මිනිස්සුන්ට මිනිස්සු ගරු කරන මිනිස්සුන්ට මිනිස්සු ආදරය කරන නිවහල් නිදහස් සමාජයක් නිර්මාණය කළ යුතුමයි ඒකයි මේ සමාජ අරමුදේට මේ රනිල්ලට උත්තර නැහැ. ඒ උත්තරේ තියෙන්නේ මේ වේදිකාවේ. ඒ සෙනෙහස තියෙන්නේ මේ වේදිකාවේ. තමන්ගෙන් තාත්තට අම්මට ගරු කරන වගේම සමාජයේ ඉන්න තාත්තලා අම්මට ගරු කරන්න පුළුවන්.
තමන්ගේ අක්කඩ නංගිට ආදරය කරන වගේම සමාජයේ ඉන්න තරුණ තරුණියන්ට ආදරය කරන්න පුළුවන් පාලනයක් හදන්න ඕන. ඒ පාලනය හදන්න බෑ රනිල්ට ගෝඨාභයට කවදාකවත්. හැදුවෙත් නෑ හදන්නෙත් නෑ. මේ සමාජ අර්බුදයට උත්තර හොයන්න නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඔබ ගේන්න ඕන. එතකොට මගේ මිත්‍රයව අහනවා අපේ මිත්‍රයව අහන උඟක් වෙලාවට ඔය ඔක්කොම ඇත්ත. හැබැයි ඡන්දයක් කිට්ටු වෙනකොට මොනවා හරි බෙදලා මිනිස්සු රවට්ට ගත්තොත් මොකද කරන්නේ කියලා. ඒ ප්‍රශ්නේ නැද්ද? ඒ ප්‍රශ්නේ තියෙනව නේද? නේද? සාමාන්‍ය ප්‍රශ්නයක් ඒක. උඟ දෙනෙක් අහනවා හරි ඕගොල්ලෝ කියන ඔක්කොම ඇත්ත. හැබැයි මේ රටේ බහුතරයක් ඉන්නේ රවටන මිනිස්සු. ඒක නිසා ඡන්දේ කාලේට බඩු බෙදලා රවට්ට ගත්තොත් මොකද කරන්නේ කියලා. එකක් දැන් ඒ මිනිස්සු ඒක කියනවා. මේ රටේ බහුතරයක් ඉන්නේ රවටන මිනිස්සු කියලා මෙතෙක් රවටිච්ච මිනිස්සුම කියන නිසා එකක් සාධිකයි ඒ මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන සංවිධානය කරන්න ඕන ඒකට තමයි හැම ගමකම තියෙන ග්‍රාම සේවා වසම් මට්ටමින් මේ කොට්ටාස සභා අපි හදන්නේ ඒ රවටිච්ච ජනතාව තමයි අද අපේ සංවිධානගත වෙන්නේ එතකොට සංවිධානගත වෙලා රවටෙනව නම් ඒක අරුම පුදුම එකක් ඒක අරුම පුදුම එකක් අපේ දැනුවත්කමෙන් සංවිධානය වෙලා රවටෙනව නම් එහෙම වෙන ක්‍රමයක් නැහැ ඊළඟට දෙක තමයි ඔය දේශපාලකෝ ඡන්ද කාලේට ඇවිල්ලා ගොඩාක් බෙදන්නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික බූදලෙන් නෙමෙයි. ඔය හුඟක් දේවල් බෙදලා තියෙන්නේ බලන්න හොයලා හොඳටම මේ රත්මලානේ හිටපු කට්ටිය අපි දන්නෝ ඒ කාලේ ඉඳලා. ගුණා කෝවිලේ ඡන්දින් ඉඳලා. ගුණා කෝවිලේ හිටපු ඡන්දින් ඉඳලා සමන්මලි දන්නෝ. අපි දන්නෝ. ඒගොල්ල හුඟක් ඒවා බෙදලා තියෙන්නේ ඒගොල්ලන්ට උදව් කරන බලයට ආවට පස්සේ ඒගොල්ල උදව් කරන කල්ලි ඉන්නෝ. කට්ටිය ඉන්නෝ. ව්‍යාපාරිකයෝ ඉන්නෝ. සමහරු බයට උදව් කරනවා. සමහරු වෙන කරන්න දෙයක් නැති හින්දා උදව් කරනවා. සමහර වාසි ගන්න උදව් කරනවා අන්නේ ගොල්ලොන්ගෙන් හම්බෙච්ච ඒවායින් තමයි බෙදලා තියෙන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ දැන් ඒ ගොල්ලොන්ට උදව් කරන්න කට්ටියක් නැහැ උදව් කරන කට්ටියට උදව් කරන්න සල්ලිත් නැහැ එහෙම සල්ලි තියලා නම් අපේ රටේ ව්‍යාපාරිකින්ට කර්මාන්තකරුවන්ට මේ රටේ අරුබුදයක් නැහැනේ හිතන්නකෝ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න විදියක් නැතුව ලීසින් ගෙවා ගන්න විදියක් නැතුව බැංකු පොලී ගෙවා ගන්න විදියක් නැතුව බැංකු වලට ණය වෙලා ඉන්නකොට එක දේශපාලකෙක්වත් ඒගොල්ලෝ දිහා බලන්නේ නැත්තම් එක ආණ්ඩුවක්වත් ඒගොල්ලන්ට උදව් කරන්නේ නැත්නම් ඒගොල්ලෝ උදව් කරයි දායි ආණ්ඩුවකට එන්න මේ හොරුන්ට මේ ව්‍යාපාරිකයෝ නැහැ අද ඒ ව්‍යාපාරිකයෝ සාධාරණ කර්මාන්තකරුවෝ අද ඇවිල්ලා කියන්නේ මොකක්ද අපි ලෑස්ති ජාතික ජන බලවේගේ ආණ්ඩුව හදන්න ඕගොල්ලෝ අපට කියන්න මොකද අපි කරන්න ඕනද දැන් හොරුන්ට උදව් කරපු කාලේ ඉවරයි ඒකින්ද එදා හොරුන්ගේ බලයේ තිබුණේ රටේ සාධාරණ ව්‍යාපාර කරපු මිනිස්සු කර්මාන්ත කරපු මිනිස්සු බය කරගෙන ඡන්ද කාලේට සල්ලි අරගෙන බඩු බෙදලා නම් සංගීත තියලා නම් රවට්ටලා නම් අපි කියනවා ජාතික ජල බලවේගය බිම් මට්ටමෙන්ම ජනතාව සංවිධානය කළ ඉවරයි ඒ රවටන ජනතාව දැන් නැහැ රවටිච්ච යුගය දැන් නැහැ ඒක හින්දා එන ඕනම ඡන්දයක් ජයග්‍රහණය කරනවා මේ රටේ ජනතාව වෙනුවෙන් එච්චරයි ඊළඟට මොකද තියෙන්නේ? ඒගොල්ලොන්ට තියෙන ආණ්ඩුවේ සල්ලි බෙදන්න. ආණ්ඩුවේ සල්ලි බෙදන්න තමයි මේ අයවැයෙන් කෝටි 4300ක් වෙන් කරගෙන තියෙන්නේ. ඉදිරි මාස 4ට විතරයි ඒකක්. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස 4ට සමෘද්ධිය දෙන්න, වැඩිහිටි දීමනාව දෙන්න නේද? ඔය තෝරගෙන 5000 බෙදන්න ආන් කෝටි 4300ක් වෙන් කරගෙන තියෙනවා. අනේ රනිලෝ කෝටි 4300කින් මේ 2 කෝටි 25 ලක්ෂයක් ජනතාව රවට්ටන්න හිතාගෙන ඉන්නවනම් රවට්ටන්න දෙන්නේ නැහැ. අපි සහතික ලෙසම ඔබට කියනවා පරද්දනවා. ඒ කෝටි 4300 මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන්ද? ඒ යුගේ ඉවරයි දැන්. දැන් අපි දන්නවා ඒක අරගෙනත් අපිට කතර ගහන බලාගෙන තමයි ජනතාව ඉන්නේ. දැන් ජනතාව ඉන්නේ ඡන්දයක් වරෙන්කෝ. මේ රැස්වීම වලට එන්නේ නැති මිනිස්සු ගොඩාක් ඉන්නවා. මහත්වයේ අපි රැස්වීමට ආවේ නැවත් අපිට කුලී වැඩ කරන්න තියෙනවා. හම්බ කරගන්න යන්න තියෙනවා මූදු රස්සාවට යන්න තියෙනවා සංචාර කර්මාන්තෙට යන්න තියෙනවා මොනවා හරි කරගන්න ඕන ඒක නිසා මේකට ආවෙ නැතත් බය වෙන්න එපා කියන පොලිසිය මහතුරු අපි ඕනතරම් පාර දිනවත්තලා කියන මොකද්ද සහෝදරයා බය වෙන්න එපා අපි කතා කරගෙන ඉන්නේ ඊළඟ පාර අවස්ථාව ආව ගමන් දෙන්නම් බැටේ කියලා ඒකින් දැන් ඒක ගැන සැකයක් තියන්න එපා ආ මොකද්ද මේ වෙලා තියෙන්නේ ජනතාවට තවදුරටත් මේ පවතින ක්‍රමයට ජීවත් වෙන්න බැරි අර්බුදය ඇවිල්ලා තියෙනවා. පාලක පන්තියට තවදුරටත් මේ පාලනය ඔවුන් කැමති ආකාරයට කරගෙන යන්න බැරි අර්බුදය ඇවිල්ලා තියෙනවා. ආර්ථික අර්බුදය විතරක් නෙමෙයි දේශපාලන අර්බුදයක් තියෙනවා. ඇයි ඔබ කල්පනා කරලා බලන්නකෝ. ගෝඨාභය රාජපක්ෂ බලය දාලා යනකොට ඇයි රනිල් වික්‍රමසිංහට දීලා ගියේ? ඇයි රනිල්ට දීලා ගියේ?
ගෝඨාභය ගාණ්ඩුව හිටියේ නැද්ද රනිල්ට වඩා හොඳ එකෙක්වත් බාර දීලා යන්නේ අර පෙති හැරෙන පොහොට්ටුවේ ඇයි රනිල්ට දීලා ගියේ ඒකට හේතුව වෙනමකට නෙමෙයි රනිල් අනිත් ඉන්න ඔක්කොටම වඩා විශ්වාසවන්තකම විතරක් නෙමෙයි තියෙන්නේ රනිල්ට නෑ ව්‍යාපෘතියක් පොහොට්ටුවේ කට්ටි අරගෙන වෙනම ආණ්ඩුවක් හදාගෙන වෙනම පොහොට්ටුවක් හදා රනිල් උත්සාහ කරොත් රනිල්ට උත්සාහ ගන්න තියෙන්නේ මේ කැටි කාලෙට UNP හදාගන්න එක විතරයි ඒක රනිල්ට කරගන්න බැරි බව ගෝඨාභයලා දන්නවා රාජපක්ෂලා දන්නවා රනිල්ට ජනාධිපතිකම දුන්නේ ඒකට ඒ විතරක් නෙමෙයි අදුතරමේ අගමැතිකමවත් දුන්නේ නැහැ පොහොට්ටුවේ කෙනෙකුට අගමැතිකම දුන්නේ දිනේෂ් ගුණවර්ධන ඇයි මොකෝ මිනිහා හදන්නේ මහජනෙක් සත්පෙරමුණනේ මිනිහා ඉතින් ඇමතිකමක් කරපු කාලෙකම කරේ රස්සා ටිකක් දෙන එක තමයි මහජනෙක් සත්පෙරමුණේ ඉතුරු වෙලා ඉන්න මිනිස්සු දැන් අගමැතිකමෙන් කරන්නේ ඔච්චරයි කියලා ගෝඨාභයලා දන්න ඒක නිසා තමයි අදුතරමේ ජනාධිපතිකම අගමැතිකම නැති වෙලා යනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මොකද්ද පොහොට්ටුව හරි ඉතුරු වෙයි කියලා දැන් මොකද වෙලා තියෙන්නේ පොහොට්ටුව චොර දැන් ඒකත් නැහැ දැන් අවසානයේ රාජපක්ෂලට යන්නේ නමක් නැති වෙලා තියෙන්නේ දැන් රනිල් ජනාධිපතිකම ගන්න නිසා කවුද අර්බුදයට ගියේ රනිල් ජනාධිපතිකම ගන්න නිසා අර්බුදයට ගියේ සජිත් ඇයි හේතුව මොකද රනිල් අතාරලා සජිත් එක්ක ගිය කට්ටිය රනිල් අතාරලා ගියේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නිසාද රනිල් හොරගම් කරන එක හොඳ නැහැ කියලාද රනිල් මහ බැංකුව කඩාවපේක වැරදි කියලාද නැහැ ඔය හර්ෂද සිල්ලලේම පොරටෝක් දුන්නට හර්ෂද සිල්ලලේම තමයි රනිල්ගේ මහ බැංකු වංචාව වහන්න බැනුම් කර වංචාව ගනුදෙනුව වහන්න කෝප් කමිටුවේදී මං ඇස්පන අපිට සාක්ෂි දරනවා පුට් නෝට් දාපු කල්ලි දැන් මතක තියාගන්න ඒගොල්ලෝ පුට් නෝට් දාලා රැක්කේ රනිල් ඒගොල්ලෝ පුට් නෝට් දාලා රැක්කේ අර්ජුන මහේන්ද්‍රන් ඒගොල්ලෝ රැක්කේ හොරු ඒගොල්ලෝ හොඳ නැහැ ඒගොල්ලන්ට රනිල් එක්ක ප්‍රශ්නයක් තිබුණ නැහැ හොරගම් කරන එක ගැන එයාබස් ගනුදෙනුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් ගනුදෙනුවේදී රාජපක්ෂල හොරකම් කරා වගේම වික්‍රමසිංහගේ කට්ටියත් හොරකම් කළා එයාබස් ගන්නකොට කපිල චන්ද්‍රසේනලා ගැහුවා රාජපක්ෂලගේ කල්ලිය එයාබස් ගනුදෙනුව ඉවර කරනකොට රනිල්ගේ කල්ලිය ගැහුවා චරිත රත්වත් වෙලා සුරේන් රත්වත් වෙලා කට්ටිය දෙගොල්ලම එකයි ඒක නිසා ඒගොල්ලෝ රැක්කම ඒගොල්ලෝ දැන් රනිල්ගෙන් ඇඟිල්ල යනකොට හොරකම් සම්බන්ධ ප්‍රතිපත්තියේදී වෙනසක් තිබුණේ නැහැ එකම වෙනස තිබුණේ මොකක්ද දන්නවද රනිල් එක්ක ඉඳලා දිනන්න බෑ. ඔච්චරයි. රනිල් එක්ක ඉඳලා දිනන්න බැරි හින්දා තමයි සජිත් එක්ක ගියේ. සජිත් එක්ක ගියාට පස්සේ තමයි තේරුනේ ඒක ඊට හපන් කියලා. හා එතකොට තමයි දැන් යන්නේ නම් නැති කට්ටියක් ඉන්නේ. කොහෙද සජිත්ගේ කණ්ඩායම? අර කැඳ නිසා බොන්නත් ඕන උන් නිසා බොන්නත් බෑ. ඒ වගේ වෙලාවක් තියෙන්නේ ගියපු කට්ටියට. අන්න දැන් ඒ ගියපු කට්ටියට සිග්නල් එක දානවා රනිල් මොකද්ද කියන්නේ? රනිල් කියනවා උඹලා මාව දාලා ගියේ මට ජනාධිපති වෙන්න බැරි හින්දානේ. දැන් ඕම්මන් ජනාධිපති දැන් වරෙල්ල කියලා නැද්ද දැන් යන්න නැතුව බලා ඉන්න මොකද දන්නවද යන්දෝ නොයන්දු ගියොත් මොකද වෙන්නේ හිටියොත් මොකද වෙන්නේ ඕක දෙපත්තට ගණන් කර කර මම මේ කට්ටිය ඉන්නේ ඒකින්ද දැන් සජිත්ට තියෙන ප්‍රශ්නේ බඩු මිල නෙමෙයි ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි උද්දමනේ නෙමෙයි ණය බේරන්නේ කොහොමද කියලා නෙමෙයි විපක්ෂ නායකකමේ කාර්යභාරය නෙමෙයි සජිත්ට තියෙන කාර්යභාරය මොකද්ද යන රැළ රැකගන්නේ කොහොමද ආ ඒ අර්බුදේ හැදුනේ කොහොමද රනිල් ජනාධිපති වෙච්ච ඉන්නේ ඒගොල්ලෝ අර්බුදේ තව කට්ටියක් හැදුවා උත්තර සභාවක්. දැන් උත්තර සභාවට කඩ උත්තරක් නැහැ. ඒගොල්ලෝ උත්තර හදන්න ඕන රටේ ජනතාවට. ඉස්සෙල්ලා ඒගොල්ලෝ උත්තරයක් තියෙන්න එපයි. ඒගොල්ලෝ ඉන්නේ උන් ටික බේරගන්න විදියක් නැහැ. දැන් ඒක එක එක කචල් එක. ඒකින්ද මේ රටේ දේශපාලනේ අද මොකද වෙලා තියෙන්නේ? නායකත්ව අර්බුදයක් තියෙනවා. පක්ෂවලට නායකයෝ නැහැ. නායකත්ව දෙන්නේ ජනතාවක් නැහැ. ඒ අර්බුදය අපිට තියෙනවද? ජාතික ජනබල වේගය තියෙනවද? නැහැ. අද ජාතික ජනබල වේගය විතරයි ලංකාවේ අනාගතේ පැහැදිලි එකම දේශපාලන ව්‍යාපාරය. ව්‍යාඩම්බරෙන් කියනවා ඒක. සාමූහික සමගිය තියෙන උගතුන්ට බුද්ධිමතුන්ට තැන දෙන අලුත් තරුණ පරම්පරාවට නායකත්ව දෙන තැන මෙතන. තැන මෙතන. දැන් ඒකෙහිඳ ප්‍රශ්න ගොඩාක් විසඳලා තියෙනවා. මොකද්ද? මම අර මුලින් කියපු විෂය මූලික தත්ත්වය සම්පූර්ණයි. ජනතාවට තවදුරටත් පවතින தත්ත්වයට ජීවත් වෙන්න බැරි අර්බුදයක්. පාලක පන්තියට තවදුරටත් පාලනේ පවත්වාගෙන යන්න බැරි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඔය අර්බුද දෙක තිබුණයි කියලා මේක විසඳෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නෙට අපි උත්තරේ හොයාගන්න ඕන. ඒක තමයි වැදගත්ම කොටස. මොකද්ද? ආන්නේ අර්බුදේ තේරුම් අරගෙන ජනතාවගේ අර්බුදේ තේරුම් අරගෙන පාලක පන්ති අර්බුදේ තේරුම් අරගෙන ජනතාවට නායකත්වය දීලා බලය ලබා ගැනීම සඳහා ජනතාව මෙහෙවන දවන්ද දේශපාලන ව්‍යාපාරයක්
bimattamengindala gammattamengindala nagara gamdanavu sirisaagena sarisaraagena aarambha karannona hadannona eka thamai jaathika janabala veegaya ratata gamata naayakatwe dena maalimawa eka thamai api me hadanne eka thamai api me hadala thiyenne eka thamai me janathawa ekathu karamin yanne janathawa sangvidhanaya karamin yanne janathawata ithihasa indala metek tiyana hama prashnekatama api uttara denna laasti uttara demin yanawa katha karamin yanawa saakatcha karamin yanawa me samuluwa vitarak nemei game kotta sabawa vitarak nemei rate engineerwan api ekathu karanawa vaidya nalinda jayissa sahodaraya vaidyawaru ekathu karanawa namal karunaratna sahodaraya kushi karmaye inna vidwathun buddhimathun ekathu karanawa harshana nanakkar mahathyala neethijna prajawa ekathu karanawa aarthika kshetraye inna aya api aarthika council e visin ekathu karanawa rate inna hama bingagalakinma prayojane ganna puluwan ugatun buddhimathunge dæwantama samaja vyaparaya desapalana peramuna jaathika janabala vegeya bawata api pat karanawa api abiyog karanawa ranil oyata beri nan oyata madi nan haul karaganna sajithwa haul karaganna rajapakshalage inna hamawamawat haul karaganna ogolonge kadawure inna ona kenekba api lasthei jaathika janabala vegeya hatiyata munata muna hapenna e satanata api lasthei dan api lasthei Abi mencer kali hemo gulung dekira nae ni, mam me bakery handi api ondan rasim dial dial, api ondan kata agal dial, mita kali ngapi kata agal dial ni monade, apada yatura den, apada hindu den, apada vipakche ekak den, dekak den, horual lan den, illuane, mita kali ngapi illu ewane de, api vipakche keran ngekira wakulung ngi illua, horual lan ngekira illua, hindu den ngekiwa, yatura den ngekiwa, api mita pas sewa illan ni nae. Api mera de janata wakin ewa illanne deng api illanne mokadda rata hadanna balaya apata denna ena onama chandekin sahathika lesama api jayagrahane karanawa e sanda janatawa sanvidhanaya karanawa pelagassanawa degidiyawak ne den dan samaharu punji punji prashna ahana oy kiyinda dan loku prashna iwarai dan rate janatawa loku prashna walata uttara ahanne apen dan ahanne samahara aya ahana oy medapanti kaanthawa ehema hambuna egollo apen ahano ai egollo rawula bawan Onna tiyana lokum prashne. Ekkene magen ehuwa ayyo ogollunge oy kattiya rawulawan man ehuwa kawuda? Samantha Vidyaratna bawanawada? Wasantha Samarasinghe bawanawada? Nalinda Jayasiriya bawanawada? Vijitha Heerath bawanawada? Nalin he wage bawanawada? Man me wala hinna hati kæthada? Yako mechchara lassana idaddi mokada rawule prashneyak tiyena? Rawule prashneyak tiyena nan hari ekat apada kiyannako hadeeta bawannan api. Ogollanta me rata hada ganna beri ekama prashne ape rawule prashneyak nan api meka kapalama dawannanko. Oh sama harum tiyan pasti. Oh, ne? Oh gollo khana wada bono wada kira han. Itu khana bono tamai. Api me oh gollo khana wada wada aduen khana bono andua khada nene me hadan ne. Oh gollo khana wada wada honda ta minisun ta kala bila sapa minda la joli ya ini andua khada nene hadan ne. Ayi me gada kame tiyan ne. Hari ada dem me khano wada kira han ne. Khanya ula khana wada. Udah itu kayak otra, itu kan nego hamde kira kalpana kan ngerti apa yang ngano? Oh gollo awam pada kini nene beide kira. Hari ada dem badak pirinna kala nidi mate inna wagi ha mate inne nidi mate inne habai dem ahanawa duppat weida owa thamai tiyena prashna samaharu ahano e kale api karuwale hitiya aayi karuwale inna weida kiyala kiyana kotama hudus galla hitiya oh hari danut ne me karuwale inna gaman ahano karuwale inna weida kiyala hari okata mage mitrayek honda wakyak clear ewwa Me mata message jat demma mang awasahan karanne eka kiyanna meka ogolonta adala ne metana inna ayata adalama ne metana eliye inna genuth bahutare ekata den adala ne habai meka kiyanne epai therenne eka tiyenne mehemai tuwale kathawa ape rata den ojas galana kunu ganda gahana tuwalayak wage podiyata padang gena tuwaleta dostarala dennekgen riting wita beed gatta in podiyata padang gata tuwaleta dostarala dennek beed karanna padang gata e dostarala api dannone UMP Sri Lanka dipatte dostarla den. Dennama kale detol tikak dala amutu amutu plaster dala mara mudalak kaya karapu eka vitarai. Ogollo api thamai leddu. Hamadama denna kiwwe meka sanipa karanawa kiyala. Habai lede ugla una visarai unta gewala ape salli nathi una. Antimeedi dostarla denna ambaanaka posath una. Api duppat una. Ledaata den asaadhyayi. Den vena dostara kenek ewillla kiyanawa meka shalya karmayak karala nittawatama sanipa karanna apata puluwan kiyala. Api sanipa karagamu neda kiyala. Etakota leddu ahanawa ara dostarla nan hoda naha tamai. Eth aluth dostara sure da kiyala.
ආනවනේද අලුත් දොස්තර ෂුවර්ද කියන තව සමහරව අහනවා ශල්‍ය කර්මය අමාරුයි ලේසි නෑ අසාර්ථක වුණොත් එහෙම මොකද වෙන්නේ කියන එහෙම අහනවනේ දැන් අපේ තුඟක් අය ඔක අහනවා අපි තමයි අලුත් දොස්තර මේ ඉන්න අලුත් දොස්තර දැන් අහනවා අසාර්ථක වුණොත් මොකද වෙන්නේ කියන දැන් උත්තරේ කියන්නේ මෙන්න මෙහෙමයි ලෙඩාට අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි ශල්‍ය කර්මය කරලා බලපන් සනීප වෙයිද කියලා සනීප වෙන්නේ නැත්තම් වැඩි කලක් නෑ ෂුවර් එකටම කුණු වෙලා මැරෙනවා මැරෙනවද සනීප වෙනවද කියලා උඹලා තීරණය කරපල්ලා නැද්ද ඕක නෙමෙයිද කියන්න තියෙන්නේ නේද අපට දැන් ඕක තමයි කියන්න තියෙන්නේ ඔය සැකෙන් ඉන්න කට්ටිය රවුල් අප්සෙට් එකෙන් කවුද ඕගොල්ලන්ට උදව් කරන්න ඉන්නේ ණය දෙන්නේ කවුද හරියට ණය ගන්නම බලාගෙන ඉන්නේ ණය නැතුව ජීවත් වෙලා පුරුද්දක් ඇත්තෙම නෑ නේද එහෙමයි ණයට කාලා ඒ තරමට අපි පුරුදු කරලා තියෙන්නේ ඇයිද යන්නේ ණයට නොකා ජීවත් වෙන ක්‍රමයක් හිතමු මේකයි ක්‍රමේ ඒකද අපි ඕගොල්ලන්ට කියනවා මෙරට ජනතාවට එක දෙයක් කියනවා සහතික ලෙසම අපි ජනතාවට දුක් දෙන්න ආණ්ඩුවක් හදන්නේ ජනතාවත් එක්ක වෛරයක් අපිට තියෙනවා නම් ජනතාවට දුක් දෙන ආණ්ඩුවක් හදන්න ඕන නම් අපි මෙච්චර මහන්සි වෙන්නේ නැහැ 1996 විශ්වවිද්‍යාලෙන් එළියට ආපු මනෝවෛද්‍ය වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව උපාධියක් තියෙන සමන්මලී ගුණසිංහ සහෝදරි මේ ඉන්නේ මනෝවෛද්‍ය උපාධියක් තියෙන සමන්මලී ගුණසිංහ සහෝදරි මේ අත්තිඩියේ මේ රත්මලානේ ගියක් ගියක් ගානේ පයින් ගිහිල්ලා ඕගොල්ලොන්ට මේ සත්‍ය දේශනා කරන්නේ නැහැ මෙච්චර මහන්සි වෙන්නේ නැහැ ඕගොල්ලෝ දුක් විඳවන්න ඕන නම් මේ අපි මේ කවුරුත් මෙතන ඉන්න අයට ආර්ථික අමාරුකම් කියන අය නෙමෙයි හර්ෂණ මහත්තයා අර 100 ලක්ෂ පණවට පස්සේ ආදායම් බද්දට අහුවෙච්ච එක්කනේ ඔව් ඔයා බදු ගෙවනවානේ හරිද මෙයා අපේ ආණ්ඩුවකදී වැඩි බදු බදු අය කරන එක්කනේ අපි වැඩි බදු අය කරන එක්කනේ මෙයා ඒක නිසා මේගොල්ලෝ කාටවත් අපිට කාටවත් එහෙම ප්‍රශ්නයක් නැහැ අපේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ජනතාව දුක් විඳවන්න ඕන නම් අපිට හොඳම දේ මොකක්ද දන්නවද තියෙන්නේ මුන් කරන අලුගොත් දේරු වැඩ දිහා බලාගෙන සද්දන දුව ඉන්නේ මුන්දම සපෝට් එකක් දීලා ඉන්න එක තමයි තව කරපන් ওই જાතිය අපට ඕනකම තියෙන්නේ මේ රටේ ජනතාව දුකෙන් ගලව ගන්න එක මිසක දුක් විඳවන එක නෙමෙයි ඒ නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ ඔබට ආරාධනා කරන්නේ මේ ආදර්ශය ගමට ගෙනියමු අපි ජනතාව වෙනුවෙන් ආදර්ශය ගමට ගෙනියන නායකයෝ මේ වේදිකාවේ ඉන්න හැමෝම මෙහෙමයි නිස්සද්දරණාසෙන් මහජන සේවයට කැපවෙච්ච ස්වේච්ඡා සේවයට කැපවෙච්ච ජනතාවට ආදරය කරන ප්‍රේමණීය මිනිස්සු මේ රටේ බලය ලබා ගන්නවා වැඩි ඈතක නෙමෙයි ඒ සඳහා ශක්තිය දෙන බලය දෙන ජවය දෙන මේ ආසන සමුළුවේ හැම හදවතකටම අපි ආදරෙයි හැම මිනිස්සෙකුටම අපි ආදරෙයි ඒ හැම දෙනාටම අපි ආරාධනා කරනවා මේ දුෂ්ට දූෂිත නරුම කරුම පාලනය අවසන් කරලා රටේ අනාගත දරු පරම්පරාවට යහපත් දේශයක් හදන්න අපි හැම දෙනාම එකතු වෙමු ඒ සඳහා අපවෙමු කැපවෙමු ඒ සඳහා ශක්තිය ගමු වීරිය දරමු කියලා ආරාධනා කරමින් ඒ සඳහා ඔබ හැමදෙනාටම ජය වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් රත්නලා නාසන සමුළුවට ජය වේවා අනාගත අපේ රටේ ජනතාවට ජය වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම සමු ගන්නවා බොහොම ස්තුතියි හැමදෙනාටම වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය